ਨਿਆਂ ਮਤਾ ਬਣ ਬੈ ਨਾ ਦੀ ਇਤਾ ਸੁੰਦਰ ਦਸਨਾ ਮਗੇ ਰੌਲੇ ਹਿਮਾ ਵਗੇ ਮਿਦੇਨਵਾ ਤਰੰਨ ਮੈਂ ਮਚਾਂ ਹਾਈ एवरीवन ਅਬੇ ਗਮਨਾ ਪੜੰਗ ਕਰਨ ਆਨੇ ਕੌਰੁੱਤ ਯਨ ਗਮਨਾ ਸਾਮਾਨਯ ਅਬੇ ਬੋੜੀ ਰਿਲਜਸ ਕੈਲਾ ਕੀ ਦੀਦੀ ਯਨ ਗਮਨਾ सिटी पाद वंदना यानी अवारे अवारे अंतिम पोय उदोपट कलिम पोय थिंग अभी कच्चे से अलते हम पे चालू टैक के दैट अब तुम दिन से लाइन ना अभी बस से अभी वेडियर हाय मचा हाय राइट हाईवे कर दम कडो थिंग अभी तेना को कट्टे दिन जनता अभी कद पहाक दी मैं दिए ने कालिन सरे का मने दी सिद्धू यम किसी वाटा कर ला दूंगे वा गुड लोग कहना लू अबे कील से कर बैस्सा लिंगिक प्रश्न पीटमांकरी जन बल प्रधान अपे बार पैन आदि ना एक एक दिन दिदा गाने मार के गाने इन्हें बालू बहुत रेंडी है आल मादी मादी है पारम आल मादी मादी है ये मादी बात नोरे लेके तू कर लेने कर यार ये चिल्ले काट दिया तेरे का अबे नस्तो ना इन्होंने अबे कावे इन्द्र की हीता काट ला अबे बोल लगे මලස සිට ගත ඔක්කොම කුඩු කරලා මොකද පරණ ගැලසී ඉන්නේ කියලා වැඩ කරුත් නැ විනාශ කරලා ඉන්නේ විශ්ව විද්‍යාලට ගෙනවන්න දෙපයි මේ මේ කටෙන් කිව්ව උත් කරේ මේ නවත් ආ නවර හතරවන්නේ යමර करुणाकर मग याद से मुकुदे मह करे करना कर मुकुद पेन के मंगे पोटा जिंत बेहदी मुकद मे सीन कर फोम कट्टीम चिल्ल के चिल्ल के करना करना कूड़े सोट तीन नागफला तीन हडी दहाट
කුඩල 10යි ගලවන සමන් දෙයියන් පිටින් අපි කරනවා දෙයියන් පිටින් අපි කරනවා කරනවා අයිබෝ වේවා අයිබෝ වේවා පලෙන් නවතන ඉතින් අපි නැවතුණා අපි කට්ටිය පොඩ්ඩක් ගිනි මැලයක් ගහලා කොල්ලෝ ටික දැන් එකතු වෙලා ඉන්නේ පොඩ්ඩක් ඉල්ලගේ ඉන්නේ පොඩි සීතලක් පත් වෙලා තියෙනවා අපිට ඉන්දර පොඩ්ඩක් රත් එක පත් ආවත් පේනවද මං හිතනවා පලෙන් නවතන ඉඳන් අපි දැන් කන්න යන්නේ ගිනි මැලේ ගෙව ඇත්තරම මේ බඩගින්නට يعني මොකද ව්‍යා ගන්න නෙමෙයි අපි කැම ගෙනාව හදාගෙන ඒ කොහොම වුණත් පට්ට කරවලයි එකම ලයිට් එකක්වත් නැහැ එකම කඩයක්වත් නැහැ උත් වෙනකන් ආරංචි හැටියට තියෙන්නේ නැලු අපි යනවා ඉතින් කන්න යන්නේ අබු गमने लसन तंट एक अभी वंदना तंट प्यार रिलीजस् क्या अद्दीन तंट अभी टिकट किटेन सतट लाइफ सर्कल विन चिल्ले मारम लसन व्यू मम्मी गमने वे मसम के मैं लसन මේ උදේ අරෝ අපි කරුණා කරනකොට තියෙන ලස්සන. තවම පොඩ්ඩයි. මේ වන්දනාවෙදී හදි සංවිධානය කරපු මගේ හිත මිත්‍ර නවද පෙරලා මහත්තයා කොහොමද සරණයි? ආයුබෝවන්. ආ. මෙහෙතර ගන්නවා කියන්නේ ටිප්පු. කොල්ලා සීතල පොල්ලා කල්ලා ඇට්ලිස් ප්ලේ කරා. කො? ශ්‍රීපාදේ කියන්නේ ඉස්සර මේ ලංකාවේ වන්දනා නඩ බොහොම මාරුවෙන් ආපු ගමනක් මේ වගේ ලස්සන තත්වැටවල් මේ වගේ පඩි බෙල් තිබ්බ නැති ගමනක් ඉතින් නඩේ ගුරෙක් කියන්නේ හොඳ මේ ගමන ගැන දැනුවත් පුද්ගලෙක් එයා ඉතින් තමන්ගේ නඩේ තසුරෝගෙන පිළිවෙලට වතාවත් කරෝගෙන එන්නේ ඒ ඔක්කොමත් එක ගැළපෙච්ච ලස්සන කතාවල් තියෙනවා අපි දැන් ඉන්නේ මහගිර දබේ කිට්ටුව ඉතින් මේ හරිය දිස්සට මේ වගේ අත්වැටවල් පඩි බෙල් ලස්සන තිබිලා තියෙන දා මා හුලං එද්දි කට්ටිය මේ පටිපෙල්ල දිගා වෙලා බේරි බේරි තමයි ගිහලා තියෙන කියලා කතාවල් තියෙනවා මේකකට එකක් සම්බන්ධ මේ කර හැම වතාවතත් සම්බන්ධවම උදාහරණයක් විදිහට ගෙත්තම් පහනේ කට්ටිය ගෙත්තම් කරගෙන යන කෝඩුකාරයෝ මුද්‍රාන් ආන්සෙ මේ ඉහළ මඩට වඩිද්දි සිවුර ඉරුන් තැන එතනින්ම මහගත්ත කියලා තමයි කියන්නේ ඒ වගේ කතන්දර තමයි මේකේ තියෙන්නේ නෑ නෑ හුලං කපන්න මොනවද කියන් තියෙන්නේ ඇත්තටම සතුටුයි ඔත් එක්ක ඉන්න ලැබීම ගැන සහ ඔවමට සෑහෙන කරදරයක් වුණා. Thank you. Thank you. රොසා මොනවද කියන් තින්? මම ඔයාලගේ ඔක්කොම දේවල් දිහා බලන් හිටියා. ඔව්. සතුටුයි. මේ ගමන ගැන කොහොමද හිතෙන්නේ? දෙවෙනි පාරද මේ වඳින්නේ? මම 25 වෙනි වතාව මේ. අම්මේ අන්තිමට ආවේ කවද්ද? මීට සති 3කට කලින් ආවා. ඔව් මෙයාගේ දුක් ගන්න මොනවද? ඔව්ද මත්තයා. ඉතින් අදහස් දක්වන්න ඔබතුමාගේ මේ කිවිණි වන්දනාවද? මේ වගේ 12 වෙනි වන්දනාව. पटना
මේ මළුව වැහිලා තියෙනවා සුභා සෞන්දර්ය ලස්සන හරියට විඳින්න ඕන නම් අවාර යා යුතුයමයි අර ලස්සන කතාවක් තියෙනවානේ මේ ලස්සන නෑ ඒක හරි විහිළු කතාවක් ශ්‍රීපාදේ එක පාරේ එක පාරක් හරි වැන්දේ නැති එකත් මෝඩයා එක පාරට වඩා වැන්ද එකත් මෝඩය කියලා සීතල පාර උත් එක්ක හුලකක් එනවා මේ රැවුලේ මීදුම බැලලා වගේ තියෙනවා තෙත් වෙලා තියෙන්නේ අම්මෝ අන්න අර ලස්සන සීන් එකක් තියෙනවා බලන්න කන්දේ මීදුම බැන එක ටයිම් ලැප් එකක් දාන්න ඕනේ ටයිම් ලැප් එක උදා ගන්න එතන ස්ටෑන් කරලා දැන් පල්ලෙහා පේන ලස්සන කඳු ටික එකක්වත් පේන්නේ නැහැ කියලා ලෝකන තීරණ ඇති. අපි ආපු පාරත් මගකින් වහිලා තිනවා කියලා. අපි ඉතින් හැමින් හැමින්. ඉහෙලට කරුණා කරමු. බිස්කට් එක කලින්. බිස්කට් එක කලින්. හිතා ගන්න කොහොම සීතලද කියලා තියෙන්නේ. පිනි වැටිලා පිනි මිදිලා. ළඟ ළඟ ඉන්න යාළුවෝ මිතුරු ටික පේනවා. राहुल गलवेन्ना කරලා බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම සන්තෝෂෙන් බොහොම ලස්සන ගමනක් ඉවර කරලා අපි ඉතින් පහළට කරුණා කරන්න යන්නේ දැන් ඉතින් අපි නැවතත් මහගිරි දඹේ හරහා රත්නපුරා පාරෙන් ගෙවල් කරා යනවා දැන් වෙලාව 8 විතර ඇති 8ටත් ඔයගොල්ලන්ට පේන ඇති ලොකේෂන් එකේ සත්‍ය මොකද කියලා අපේ වන්දනාවෙන් ඉතින් නඩේ ඉතුරු කොටස දැන් හම්බ වෙනවා මේ ඉන්නේ මග මග හම්බ වෙනවා නිකන් ලෝඩ් කරනවා මේ අපේ නඩේ ඉතුරු කොටස දැන් තමයි ඉහළට කරුණා කරන්නේ මේ වගේ ඉතින් වන්දනාකරුව අරගෙන ආපු ගාම ඉතින් පොඩි පාවාවක් තියෙනවා මේ විශේෂඥ වෛද්‍ය මොකද නම අයෝ මේ නෙමෙයි යෝ වාලි වාලි ඒනම් කට්ටි කින වැඩි යන් මත උගල වෙනදි ඉතා සුන්දර දර්ශනයක් මගේ රැවුලේ හිම වගේ මිදෙනවා තරන්න බෑ මචං අපේ වන්දනා නඩේ තවත් දක්ෂ ක්‍රීඩකෙක් අපිට හමු වෙනවා කොමතික් පිට අසුරුන් සුන්දර සිරිපාදේ හිම තුලින හරිද හිතා ගන්න අදවහ කොච්චර සීතල දිනලා හුලං කපොල්ල බලන්න වදින සීතල හුලම් පරවලන්ට දැන් තවුණාද නැහැ මාරයි අවාරේ අවාර සිරිපා දෙන්න ඒක වෙනම ආතල් එකක් ඒ කියලාම කියන්න බෑ මම කියන්නේ ඉතින් මේක පොඩි ආගමික දාර්ශනික පැත්තට තියෙන ගමනන්නේ සංස්කෘතිම කැලලකුත් කැවිච්ච ඉතින් ආතල් එකක්ම නොකරගෙන ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ඔකුල එන්න ඉතා කරුණා කරනකොට ඔකුල්ලෝ කෙලින් අඩිති යනවට වඩා ඔයගොල්ලන්ට පේනවා ඇති නිකන් බඩු මුට්ටු අරන් යන මිනිස්සු ඔය යන විදිය සිරිපාදේ වැඩ කටයුතු කරන මිනිස්සු එහෙට මෙහෙට යන විදිය ඒ කියන්නේ ඒක තමයි ක්‍රමය කකුලට අඩු වේට් එකකින් හරියට ගමනේ යෙදෙන්න මහගිරි දඹේ පහු කරන් අපි පහළට කරුණා කරනක මං ඉන්නේ
අපි හිතනවා පහක් හතරක් පහක් වගේ යද්දී අපිට යාගන්න පුළුවන් වෙයි කියලා සාමාන්‍ය සිටිපාද යනකොට වෙලාවල් කතා කරන්නේ නැහැ ඒත් අපි නිකන් දැනුව වීමට කිව්වේ අපි පහල්ද අපි එතනම දකින මේ ඔබ බෙලේ ඒජන්සි එක ඩයල් දෙක මට කතා කරන්න දෙනවද ලංකාවේ ජනප්‍රියම TikTok channel එකක් කිමි TikTok YouTube තරුවක් අඩනිවාද අක්ෂිත රක්ෂිතේ පුණ්‍ය භූමියේ අඩනිවාදෙන් හැසිරෙන මේ විලා මල්ලා ඔයාට ඒ ගැන කියන්න තියෙනවද ඔයත් එක්ක පොඩි අතුරු කමකුත් තියෙනවා ඌ හොඳයි ඌ හැබැයි මනසට වාඩි කැමති නේ ඉතරයි කරදර මට කරදරයි වාඩි කරදර ගැන කියන්න බලන්න අපිට පුළුවන් ඒ ඉමන් රයිස් කියන එකට යන්න මේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන නිකන් ඉන්න එහෙම වාට කතා කරන්න පුළුවන් වාට ඒ කරදර ගැන කතා කරන්න පුළුවන් අපි වයනේ කතා කරනවා मम्मी पहाट करना कर गाने हाँ लावट मगर तो श्रीपाद मुद्दे बहिला අපිට හෙමින් සැරේ පහලට කරුණා කරමු. මෙයාට කියන්නේ තඩි හකරැල්ල කියලා. තඩි හකරැල්ල. එයාගේ නම දැම්මේ අන්නරාමණය. එයා හකරැල්ල. මොන විදිහට තෙමු ගැහුව ගහනවා කොහොම මැරලා යනවා අපිට. ඉස්සරහ අහිංසක පාටයි. අහිංසක පාටයි. එහෙනම් එන්නකෝ පාට බලා. අර මීදුරෙන් ඇහිච්ච ලස්සන කන්දක් පේනවා ඇති. ඒකට කියන්නේ කුණුදිය පව් කියලා. හේතුව බුදුහාමුදුරුව මේ ලංකාවට වැඩම කරාම තීරණය කරනවා ශ්‍රීපාදය තියන්න කන්දක්, ඒ කියන්නේ මේ අර අපිට වන්දනාමාන කරන්න තැනක් හොයනකොට මේ කන්ද තමයි තීරණය කරලා තියෙන්නේ. ඒතකොට සතෙක් මැරලා කුණු වෙලා ඒක නිකන් අර ඇල්ලක් වගේ තිබු වින්දා ඒක නිකන් මේ කුණුදිය පව් ගල් නම් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තීරණය කරලා තියෙනවා ඒක මේ කතාවද තියන්නේ ඇත්ත නැත්ත හරියටම දන්නේ නැහැ. ඊට පස්සේ තමයි තීරණය කරලා තියෙන්නේ මේ ශ්‍රීපාදස්ථානේ ශ්‍රීපාදය ලකුණු කරන්න ඕනි කියලා මත් අහපු කතාවක්. හරිම කතාව දන්නේ නැහැ. ඔකට පොඩ හොයලා බලන්න. මෙතන අති භයානක ලිස්සන තැනක්. හරිද? කැමරාව කටේ තියාගෙන ගිහලා මක බෑවෙන්න බෑ. මේකට කියන්නේ ධර්මරාජ ගල කියලා. මම මේකේ විස්තරයක් මුකුත් දන්නේ නැහැ.
මේක මේ රත්නපුරා පාර යන කට්ටිය ගොඩාක් කට්ටිය දන්නවා මොකද මම මේක ධර්මරාජ ගලගෙල් දන්න ප්‍රධාන හේතුව අන්නන බෝඩ් එක මේ තියෙන ඉදිකටු ගැත්තම් පාන අම්බලම මෙතනනේ මෙතන තියෙන අම්බලම ඉතින් අපේ ඊළඟ ටාගට් එක ලිහිණියක් අ බලන්න යන්න මොකද ඊයර පෙන්නන්න විදියක් තිබෙන්නේ අපේ ලිහිණියක් අත් එක්ක කොහොමද ගනුදෙනු කරේ කියලා අපි යමු කලුගඟේ පටන් ගැම්ම කියලා කියන තව ටික කුට්ට ගියා මේ ගොල්පත තියනවලු. ඉතින් ඔය ලොකු ලොකු අයියලා මේ මේවා දිහිල්ලා තියෙන ඒවට වීඩියෝ කරලා තිනා. ඒ හින්දා අමුතුවෙන් ඒව ගැන කී කිය පෙරලන්න ඕනේ නැහැ. හැමෝම දන්න කතන්දරයක්. ඉතින් අපි යන ගමන් අපිට හම්බුණා. ඉතින් අපි පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙන්න මූණකට හොදගෙන යනවා. අපි ටික ටික ලිහිණියක්ව බලන්න බහගෙන බහගෙන යනවා. සරප්පුව ඉස්සලා දැන් හතර පාරක් වටුනා. ඒ තරම් දියසීරාව පුක මැවුණා. කොහොම සන්තෝෂයි. යා අපේ නඩේ දැන් ඇවිල්ලා ඉන්නේ ලිහිණි හෙල ගාවට. හරිද මේ තියෙන්නේ ලිහිණිහෙල මෙතන සාමාන්‍ය පුරුද්දක් විදිහට අපි ඇවිල්ලා ලිහිණියක් කේ කියලා ගෑ ගහනවා මේ ගානේ අර කඳු වලින් දෝන් කරෙත් එක්ක මාංශීර වෙන අමුතු ආතල්ලයක් එනවා මෙතනත් හැමෝම දන්නවා ඉතින් අපි තුවත් තියමු ලිහිණියක් කේ ඔයාට මාව එපාන කලින් කියන්න තිබුණා මේ ගමනේ අනේක ගැන සමහර කට්ටිය නිකන් හින රැඩිකල් මත පල කරනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට ඇයි මෙහෙම බුදුහාමුදුරෝ මේ කන්දක් උඩට වැඩියේ අරව මෙව නිකන් හින තර්ක දානවා. මං කියන්නේ ඒවත් දාලා නැහැ. මේක මේ වෙනම සංස්කෘතිම සහ පොඩි ආගමික ආදරයක් තියෙන කැලලක් කියලා දාස් කරේ අපේ නිකන් ජීවිතේ කොටසක් වගේ දෙයක්. අපි යනවා සරලම ගොත් සෞඛ්‍ය පැත්තෙන් ගත්තත් අපේ ඇඟටත් හොඳයි පොඩි බෙල්ලන කළ කාලයක සැරයක් මුලේටත් හොඳයි තියෙන දැම සාමාන්‍යයෙන් ගත්තොත් පැය 23 ෆෝන් එකක් ඔබෝ වින් එකක් කෙනෙක් මම දන්නවා ඔබලත් සාමාන්‍ය ෆෝන් මොබයිල් එක ගත්තොත් දවසම ඔබෝ වින් නැති අරම කරන්නේ නැති හැබැයි මෙතන තව මේ සෙල්ලම් බෑ ඒවා මම පැත්තක දාලා එක ජින්තුවේ නගින්න ඕනි ඔලුවට හොඳ වෙනසක් ඒ අපි යන ලයිෆ් සර්කල් එකේ පොඩි වෙනසක් හොඳ චාන්ස් එකක් සහ මට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නා මට වෙන ඔප්ෂන් හොයන්න ඕනේ නැහැ. ඔබ ක්‍රිස්තියානි නම් ඔබ කතෝලික නම් ඔබ අල්ලා දෙන දහනවා නම් ඔබ බුදුහාමුදුරුව දහනවා නම් ඔබට එල්ලෙන්න දෙයක් තියෙනවා. එහෙම නැති වුන් තමා ඔය ගොඩක් ක්ලාස් ඒදී හානි කරගන්නේ අරොම කරගන්නේ. අපිට එල්ලෙන්න දෙයක් තිබ්බනම් අපි අදාහ හරි අපි හිත සංසෝගෙන අපි ට්‍රැක් එක පන්න ගන්නවා. මං කියන්නේ මේකත් එක විදියක හරි සංසුමක්. අපි මුලින්ම අර නවාතැන්ගෙන මේ ගින්දර ගොඩක් කියම ගහලා කාලා බීලා පොඩ්ඩක් මුලින්ම පටන් ගත්ත අම්බලම තියෙන්නේ. අන්නේ අම්බලම තමයි මේ තියෙන්නේ. දැස්සෙන්න බලන්න මනියාවද? බලන්න අපේ ඩයල් ටික. හා. ඒ වැඩ ටික බලන්න. ඉන්නේ නෑ ඔය මේ YouTube කරන්නේ. මේ ඉන්නේ කවුද ආර ඇට්ට හැංගුණා. ලෝචිදම? ලෝචිදම. අර කවුද පොඩි එකාම? ආ උනන් දිලා නෑ ඌ කොට 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 ඔය ඉන්නේ එහෙම කැරි ගතට ඌ දිලාන් තමයි. ආ. ෂුවර් නෑ ඔකයි තින් අර මේ ඩබින් ක්ලාස් කරලා ළමයිගේ මාතිය ගහන එකනේ මේ කරන් පණිත් දන්නේ ගහවුත් පඩි 1500ක් වගේ තියෙන වෙලාවක තමයි මේ වීඩියෝ එක ගන්න අපි පොද්ද වැස්සක් යනවා අපිට දැඩි ලෙස කූඩල් ප්‍රහාර එල්ල කරපු කලාපේ තමයි අපි මේ ඉන්නේ කන්ද මුදුන්ට ඇදි පොඩ්ඩක් ඒ කියන්නේ අපි ඉහළට කරුණා කරන්න පොඩ්ඩක් කූඩල්ව ගහන්නේ අඩුයි හැටි ඉතින් අපි මේ හැරි ඉක්මනට පැනගත්තා ඉක්මනට යා ගන්න පුළුවන් මම හිතන්නේ 3 විතර තියලා අපේ ඉතින් මන්දනාවේ අවසාන හරි ලඟ වෙලා කියලා ඔයාලට පේනවා. ඔයාලට පේන ඇති පල්ලෙන් තියෙනවා. තේවතු තියෙනවා. අර වෙලවල් අරම කොක්කුම තියෙනවා. ඒ කියන්නේ අපි අකට කිට්ටු වෙලා. තව ටිකකින් පස්ස ලම්බේ. ටැක් ලයින්. ඉතින් මේ ගමනේදී මාත් ලස්සන සිදුවීම් වෙනවා. මට අද හම්බුණා මේ බෑගෙන එනකොට කලින් පාර මම හැටන් වලින් යනකොට හම්බෙච්ච නඩයක් එහෙම අදත් හම්බුණා අතුරෙන් කතා කරා අපේ නඩේ ඉතින් වෙනවා ඉස්සරහින් යනවා අනේ කොල්ලොන්ගේ ජින්තු බහලා දනිස් ගිහිල්ලා අම්මා බෑගෙන දි හම්බෙන අන්තිම ඉස්ලාම් ශාලාවේවත් රත්නපුර බාර තියෙන පළවෙනි ඉස්ලාම් ශාලාව අපි බහු කරනවා අතෙන් ඉස්සරහින් තුන පොඩි ගංගාවක් Kakak tuh,
මොකද කියන්නේ ගමන ගැන කියපන් ගමන සුපිරි සුපිරිද හද කරද කකුල් දෙක සනීපද මොන මොකද කියන්නේ ආයි සුපිරි බයි අපි සුපිරි නඩිය බාර කරත් අරගෙන රටනම ගේම් දෙන නවද මහත්තයා දැන් අවසානට සපත්ලා ඉන්නවා මොකද ඉන්නේ ගමන ගැන මහන්සි අහහ සන්තෝෂයි දොලස්සන පාරකට ප්‍රශ්නයක් නැතුව කරුණා කරන් හම්බෙච්ච එක සන්තෝෂයි රත්නපුර බලාපොරොත්තු පාර ගැන මොකද හිතන්නේ ලස්සන පාරක් පළේ මම පළේ පාරට තමයි ඉහළට කරනවා ආ බලනවා ඉහළට කරනවා කියලා තියෙනවා පහළට කරනවා කියලා ඒක නිසා ගොඩක් මහන්සි මීදුමෙන් වෙච්ච පිළිපාදේ සහ සාරාත් ස්ථාන ශාලාව රජමඟල් බලාපොරොත්තු හැමදේම පහු කරගෙන අපි ඉතින් ගියල් බලා යන්න හදන්නේ मुकद मे पंडी दिन यार दर्शन दूर हाईवे ඒ පාර නේ ඒ පාර නේද එකයි කිව්වා එකයි කොල්ලෝ ගොඩක් ආරෙම වෙන්නේ ඌ හිතන්නේ අනේ ශ්‍රී පා දෙන්න පලාබදර රත්නපුර පාරෙන් ඒ අතලෙක් ගන්න අතලෙක නෙමෙයි ඒ සද්දා භක්තිය තියාගෙන යන කට්ටිය එන්න ඒ සෝබා ධර්මයේ අසිරිය විඳින කැමති කට්ටිය එන්න එහෙම ටික කරගන්න එනං see you then bye